සිත දියුණු කරන පිළිවෙල. අටවෙනි ඥාන. ඒ කියන්නේ අෂ්ටාංග සමාපත්තියේ අලංකාරම ඵල හතයි. අත්ති ඥානය දක්වා විතරයි සිත දියුණු කරන පිළිවෙල. ඒ වගේම අපිට බුද්ධ චරිතයේ හමු වෙනවා අසිත කාල දේවල. අසිත කාල දේවතා ප්‍රසතුමා අටවෙනි ඥානය දක්වා සිත දියුණු කරන පිළිවෙල. ඒ කියන්නේ ඇඳුනේ දැන් මේ බ්‍රහ්ම කලවල තාම කල්ප උපු ගණන් 16000 විතර හිතා ඉතත් එහා මහා කල්ප 16000 විතර මතකයේ 16000 විතර ආයුෂයේ එක භවයේ ආය 16000 විතර ආයුෂ. ඒකෝ ඒක නිසා තමයි ඇඳුවේ මොකද බුදුරජාණන් වහන්සේ එච්චර ආයුෂ දෙන්නේ නැති බව මාසේ දැනගෙන හිටියා. බුදුන් වහන්සේ බුදු වෙනකොට උන්වහන්සේ කර්මයේ කරු බව දැනගෙන ඒක අරහි විපදෙන්නේ ඒ ඉපදෙන්නකොට බණ අහනවත් ඒක කරන්න බෑ. ඒක සිත විතරයි කියන්නේ නිද්‍රාශීලී කරන්නේ නිකම් තියෙන සිතක් තියෙනවා විතරයි. සිතක් තියෙනවා විතරයි. ඉතින් එහාට බණ ඇහිවක් අපද ඉන්ද්‍රියක් නැහැ කන තියෙනවන ඇස් තියෙනවන දැන් රක්ම රූප රක්ම තලවල තියෙනවා ඇසයි කනයි කියනවා ඇසයි කනයි කියනවා තත්ති වස් රූපේ තියෙනවා වස් රූපේ එක අපි ඉස්සරහට ගමු එතකොට ප්‍රශ්නේ උගේ එතන වෙනස උගේ කවුද දේවදත්ත ස්වාමීන් වහන්සේ පසුකාලයේ පසුව ධ්‍යානවලින් පිරිුණා. පිරිුණ නිසා දැන් ඇවිල්ලා ඉන්නේ කරපු පෞවල විපාක. අනිවාර්යෙන් දෙවනි භවයේ ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා. ඒ පහේ එකක් හෝ කරොත් ඒ පහ එකක් හෝ කරොත් අනිවාර්යෙන් ඊළඟ භවයේ අවීච්ඡයට යනවාමයි. දෙවනි භවයේ අවීච්ඡයට යනවාමයි. ඒක වළක්වන්න බෑ. ඒක නිසා දේවදත්ත ස්වාමීන් වහන්සේ අවීචී හැබැයි අජාසත් රජතුමා ඒ ආනන්ද හිමි පාප කර්මයක් කරා. මොකද පියාමරුවට පසු කාලීනව මේක අවබෝධයෙන් තියාගෙන මේ බුදුදහම ගැන අවබෝධයෙන් හිටපු නිසා අවීචියට කියන්නේ අපාය කියලා. අවීචිය කියන එකට වඩා අසිපත් ප්‍රේක තමයි ඊට වඩා දුක් අඩු අසිපත් ප්‍රේක තමයි දැක්කේ. ඒක අවීචියට යන්න ඕන කරේ නම් හැබැයි උමාදරේ එතුම පසුව මේක අවබෝධයක ආව නිසා බුදුදහමේ ලොකු සේවයක් කරා. ඒක අරකේ පල අඩු වුණා. ඒකට කර්මය ගැන ඉස්සරහට අපි ඉගෙන ගන්නවා. ඒකත් එක්ක අරකේ පස්සම්බල් කර්ම කියලා කියනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්න එක අර කියන එකට බලය අඩු කරන්න පුළුවන්. නරක එක නම් බලය අඩු කරන්න පුළුවන්. හොඳ එක බලය වැඩි කරන්න පුළුවන්. එහෙම කර්ම ගැළපෙනේම තියෙනවා. අපි 16 ආකාරයක කර්මය අපි ඉගෙන ගන්න නිසා මේ පොතේ තියෙනවා. දැන් පුළුවන් නම් කියවන්න. පොතේ තියෙන කර්මය 16 ආකාරයක බෙදලා අපි ඉස්සරහට පිළිවිලින් ඉගෙන ගන්න. ඒ කියන්නේ ප්‍රශ්න අවසන් මේ ඉතරයි තියෙන්නේ. අපි මේකත් ඉගෙන ගන්නවා. අපි කිව්වද විපාක සිත් හතරක් හරියද? විපාක සිත් හතර වෙන දුක් ගැටවත් තියෙනවද? ඊට පස්සේ කියා අරූපාතර විපාක සිත් හතරද? කාම රූප ලෝක දෙකෙහි සත්‍යන්ගේ විඥානයේ පවත්නේ රූපකය අසුර කරගෙන රූපකයක් නැතිව නැවතීමට ඒවාට ශක්තියක් නැත. අරූපාතර විපාක වනාහි රූපේ තොරව නැවතී හැකිවන පරිදි දියුණු වූ ඒවාය. එබැවින් අරූප ප්‍රතිසන්ධි චිත්තේ සමග රූපකයක් ඇති නොවේ. විඥානයේ ඔහු ඊට දීර්ඝ කාලයක් ජීවත් වෙති. කාම සත්‍යයට රූපකයක් පරිහරණය කිරීම නිසා ඉමක් කොනක් නැති ධර්මයක දුක් විඳින්නට සිදු වෙනවා. රූපේ නිසා අපිට ඉමක් කොනක් නැති දුක් විඳිනවා කියලා ලෙඩ වෙනවා, ඒක කරන්න වෙනවා, ආහාර ගන්න වෙනවා, ආහාර ගැනීම පවත්වන්න බැහැ. ඉමක් කොනක් නැති දුක් විඳින්න සිද්ධ වෙනවා. අරූපී සත්‍යයට ඒ එක දුක කුදු නැහැ. රූපයක් නැති නිසා දුක්පත් නැහැ.
නිවන් සැපයට බොහෝ දුරට සමාන සැපයක් අරූපී සත්‍යයන්ට ඇත්තේ. කිව්වා නිවන් සැපයට බොහෝ දුරට සමාන සැපයක් තියෙනවා. කාම සත්‍යයට ඇත්තේ පිටස්තර දේවලින් ඉන්ද්‍රිය පිනවාගෙන ලබන සැපේ. අරූපී සත්‍යයන්ගේ සැපයට පිටතින් කිසිවක් වුණා නැත. කාම සත්‍යයන්ගේ ආත්මභාවය මතක් වෙන්නේ. තවත් ඒ ඉතුර නොගතකොත් ඒ රසයක් නැත. ඒ කියන්නේ ඉන්නේ බතක් බත් විතරක් නම් බෑ නේද? දැන් නම් හැබැයි ෆ්‍රයිඩ් රයිස් වගේ වගේ නේද? ඒක ඔව් ඩාලෙක් දාන්නවා. දැන් එහෙම කණේ තියනවා. දැන් මේ කියන්නේ ඒ කතාව මේ ඊට පස්සේ 5-6 ගාම එකයි ගාලි ෆ්‍රයිඩ් රයිස් වල නැහැ මොකද? ඒකයි. ඒකට අපි බත් නම් බත් වලට එනවලු එකතු කරගෙන තමයි ගන්න. තවත් දෙයක් උත්තර නොගත හොත් එහි රසයක් නැත. අරූපී ආත්මභාවයේ කේක බැලක් වනිය. ඒ රසවත් කිරීමට තවත් දෙයක් එකතු කරගන්න ඕනේ නැත. ඒ කේක වල කොහොමද ආගමින් පැවැසෙන්න දාලා තියෙන්නේ ඒ නිසා නැත. අරූපී සත්‍යයේ ඒ ජීවිතයේම උන්ට සුවය. ඔබ මේ කොහොමද මේ පාන් කේක් කියලා ගත්තා නම් හොඳයි නේ. ඊට වඩා ගන්න ගැලපෙනවා නේද? පාන් නිකන් ගන්න පුළුවන්ද? බෑ. මම අපි තවත් මොන හරි එක ගන්න. කේක් එකක් ගන්න පුළුවන්. ඔතන ඒ වගේ එකක් මේ මොනවා මේකට වඩා සුසුකී වඩ දෙනවා. දැන් අනාගාමී අරහත් පුද්ගලයන්ට පමණක් අයිති නිරෝධ සමාපatti නම් වූ සමතක් ඇත්තේ. එය සිතින් තොරව විසීම. නිරෝධ සමාපatti කියන්නේ සිත් ඇතිවීම නවත්වනවා. චිත්ත සංතානය යම් කුඩා කාලයකට නවත්වන්න පුළුවන් මේ ධානයේ ආනුභාවය. ධානයේ බලය. ඒක සමවැදී හැක්කේ රූපාරූප ධාන සියල්ලම ලබා ඇති අනාගාමී තහා රහතුන්ට. අනාගාමී තහා රහතුන්ට පුළුවන් නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තිය සම්බන්ධ නැන්නේ සිත චිත්ත සංතානය යම් කිසි කාලයකට නාම අන්න එක තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. ඒකට සම්බන්ධින් පුළුවන් අනාගාමී මහත්යලාට සහ රහතන් වහන්සේලාට පමණයි. නිරෝධ සමාපත්තියේ සම්වැදී හැකි වීමට රහත්තුද අරූප ධ්‍යාන උපද. රහතුන් විසින් උපදවන විපාකාදාන ශක්තිය නැත්තා වූ අරූප ධ්‍යාන සිත් අරූපාගර ක්‍රියාසිත. ධ්‍යානකට කියනවා අපි කිව්වා ක්‍රියාසිත කියලා හැමතිස්සම කිව්වේ විපාකයක් නැති නිසා තමයි ක්‍රියාසිත කියලා කිව්වේ. එතන මෙතෙන්දී මේ සිත් හතරට විපාක සිත් මේ ක්‍රියාසිත හතරක් තියෙනවා. ඒ කියන්නේ විපාක නැති සිත් හතරක් ක්‍රියා සිත් හතරක්. ඇයි කියන්නේ? මොකද රහතන් වහන්සේලා මේ සිත් උපන්නා. ඒක නිසා තමයි ක්‍රියා සිත් කියලා කිව්වේ. ආකාසංචාතන ක්‍රියා සිත් යනාදී වශයෙන් අරූපාවචර ක්‍රියා සිත් සතරයි. අද තවරි කාරණයක් තියෙනවා. ඒකට අනාගාමී වහන්සේලාට ඇති වෙන්නේ ක්‍රියා සිත්. අනාගාමී මාර්ගය. එතන අරහත් මාර්ගයලට ඇති වෙන්නේ ක්‍රියාසිත. ඒක හරි. එතකොට අනාගාමී මාර්ගයලට ක්‍රියාද? නෑ. උසස්. පටව ගන්නවා. දැන් රහත්ුණායට විතරයි ක්‍රියාසිත ලැබෙන්නේ. එතකොට අනාගාමී මාර්ගයලට කොහොමද උපදන්නේ? උසස්. කුසාසිත වලින් නිරෝධ සමාපත්තිය සාමය කරනවා. එතන කුසාසිත පහ උපද්දල කුසල අරූප කුසාසිත හතර උපද්දල ඊට පස්සේ නිරෝධ සමාපත්තිය යනවා. එතන එකද ක්‍රියාසිත නෙමෙයි පටව ගන්න එපා. හරිද? මෙතන මෙතන සඳහන් කරන නිසා දැන් පැහැදිලි එක පැහැදිලි නේද? දැන් ක්‍රියාසිත හැමදෙස්සෙම එන්නේ විපාකයක් නැත්නම්. එතකොට මේ අනාගාමී මාර්ගයෙන් විපාකයක් නැද්ද? විපාක තියෙනවා. ඇයි රහත් වෙලා නැන්නේ?
විපාක තියෙනවා. හරි නේද? ඒක සදාහන් කරාට ඒක එතකොට කියනවා කියවන්නේ යනකොට පොඩක් එහෙම ඉගෙන හිතනවා. ඒක වැරදි. එතකොට කුසල් සිත් සතරේ විපාක සිත් සතරේ ක්‍රියා සිත් සතරේයි අරූපාවචර සිත් දොළොසේ. ඒ සියල්ලම පංච මධ්‍යාන සිත්ය. වේදනා වේදී උපේක්ෂා සහගත සිත්ය. වේදනා වේදී ඔක්කොම උපේක්ෂා සහගත සිත්ය තමයි මේ ඔක්කොම ගන්න. උපේක්ෂා සහගත. ඇයි? ඇයි උපේක්ෂා කියන්නේ? මේ පංච මධ්‍යාන සිත උපේක්ෂා. උපේක්ෂා සිත ඒකෙම තවත් දියුණු මට්ටම් හතරක්. පංච මධ්‍යාන සිත උපේක්ෂා ඒකෙම මට්ටම් හතරක් නෙමෙයි. ඒක නිසා මේ සිත් 12ම උපේක්ෂා සහගතයි. හරිද? ඒක වේදනා සිතුවිලි. දොළොසේ සෙවන. වේදනා වේදී උපේක්ෂා සහගත සිද්ධිය. පංච මධ්‍යාන භාවයේ අරූපාවචර සිත් එකිනෙකට සමාන වූද යක යක අරූපජාන සිත්වලට වඩා මතුමතු අරූපජාන සිත් ප්‍රණීතයේ උසස්. ඒක දේනෝනි එන්නේ නැ වැඩි වෙන වෙන්නේ නැ උසස් ප්‍රණීත. මොකද ප්‍රණීතවක් තියෙන්නේ? ප්‍රණීතවක් මොකද තියෙන්නේ? මොකද ඒකාග්‍රතාවනේ. ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවයි එන්නේ නැන්නේ උසස්. ඒකාග්‍රතාවයි එන්නේ උසස්. පොදු ජනයාට අයත් නොවන උසස් අයතම අයත් කරන උසස් පුද්ගලයන් විසින්ම උපදවන පවත්වනු ලබන සිත් කොටසක් බැවින් රූපාවචර අරූපාවචර සිත්වලට මහත්ගත සිත් යන නාමයට කියනු ලැබේ. මහත්ගත සිත් 20. හරි 24. මහත්ගත සිත් 24. සත් 20. සත් 20 කියන්නේ 24. එතකොට 27 ආත්මවලද 15යි 12. 15යි 12. රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12. දෙක එකතු වුණා 27. මහත්කත සිත් වලට කුසල නමය, විපාක නමය, ක්‍රියා නමය කි. කර්මේ නමයන් මොනවද? කුසල අරූප රූපාවචර කුසල 5යි අරූපාවචර කුසල 4යි. 5යි 8යි 9යි. ඒක දෙක නමයයි. විපාක නමයයි ක්‍රියා නමයයි. ත්‍රිතික ඥාන, ත්‍රිතික ඥාන, චතුර්ථ ඥාන සිද්ද තුන බැගින් නැත්තේ. අපි ඒක පැහැදිලි තුන බැගින් නැත්තේ. එතකොට ත්‍රිතික, ත්‍රිතික, චතුර්ථ ඥාන රූපාවචර සිද්දල විතරයි තියෙන්නේ. ඒක නිසා තමයි තුන බැගින් තියෙන්නේ. හරිද? පටලවා ගන්න එපා. අරූපව, අරූපාවචර සිද්ද ඔක්කොම මොනවද? අරූපාවචර සිද්ද ඔක්කොම පංචවඥාන සිද්ද. අපි කලින් කිව්වා අරූපාවචර සිත් ඔක්කොම පංච මධ්‍යාන සිත්. අරූපාවචර සිත් කොච්චර දිනවද? 12. ඒ 12ම පංච මධ්‍යාන සිත්. පංච මධ්‍යාන සිත්. ඒතර රූපාවචර පංච මධ්‍යාන සිත් කියක් දිනවද? 3. එතකොට අරූපාවචර පංච මධ්‍යාන සිත් 12යි රූපාවචර පංච මධ්‍යාන සිත් 3යි ඔක්කොම 15යි. ඒතර එතන තියෙනවා පංච මධ්‍යාන සිත් 15. මහත්ගත සිත් 27 පංච මධ්‍යාන සිත් කියනවා 15. සිත් 15. මහත්ගතෙහි සෝමනස්ස සහගත සිත් 12. සෝමනස්ස සිත් 12 මොකද? අර 1 2 3 රූපාවචර 1 2 3 4 කියන හතරම සෝමනස්සයි. ඒ වගේ 3ක් වෙනවා. يعني කුසල සිත් 4යි විපාක සිත් 4යි ක්‍රියා සිත් 4යි. 4 12. තෝරන්න සෝමනස් සහගත සිත් 12. උපේක්ෂා සහගත සිත් 15. අපි මේ උපේක්ෂා සහගත සිත් ඉස්සර ගණන් කරා. ඒතර කාමාවචර සිත් 50, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12 යන මේ සිත් 81 180ට ලෞකික සිත් එක් කියනු ලැබේ. අපි ඉගෙන ගත්ත ලෞකික සිත් කියලා කියනවා. ලෞකික කුසල් සිත් 17. ලෞකික විපාක සිත් 31, ක්‍රියා සිත් 20. ඒක කොහොමද? ලෞකික කුසල සිත් 17. ඒක ආය මොකද? එතකොට 81 න් ලෞකික සිත් 81ක් තිබුණා. 81 න් කාමාවචර සිත් කුසල සිත් කාමාවචර 54, කුසල සිත් කියන්නේ 8යි. 8යි.
ඊට පස්සේ රූපාවචර කුසල්සි 5යි 8යි 5යි 13යි අරූපාවචර කුසල්සි 4යි 13යි 4යි 14යි ඒ සතරසෙ ලෞකික විපාකසි 32යි 32යි මොකද ලබ් ආමාත්‍රසි 54ේ විපාකසි කියලා තියෙනවා ඔව් ඔක්කොම විපාකසි අහේතුක අකුසල සිත්තර විපාක නැහැ අහේතුක සිත්තර විපාකයක් තියෙනවා 15 කොහොමද අවදාවේ අහේතුක අකුසල විපාකසි 8යි අහේතුක කුසල විපාකසි 8යි 8යි 15 එතන 15යි ඊට පස්සේ කාම සෝමන සිත්තර සිත් 24 කුසල සිත් ඔය අකුසල විපාකසි 8යි එතන 8යි 15යි 8යි 23 23 ඊට පස්සේ රූපාවතරසි 15 කුසලසි මේ විපාකසි 5යි එතකොට 23යි 5යි 28යි 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 අතන අරූපාවතර විපාකසි 4 28යි 32යි හරි පැහැදිලි නේද ඔයි කියලා මොකද මේ පැහැදිලි දෙයක මතකයි දෙයි ක්‍රියාසිත විශ්සක අපි කියලමු ක්‍රියාසිත විශ්සා මොකද කාමාවචර තුන නෙමෙයි කාමාවචර කාමාවචර නෑ කාමාවචර අහේතුක ක්‍රියාසිත කියන්නේ මොනවද තුනයි කාම සෝමන ක්‍රියාසි 8යි 8යි 3යි 11යි කාමාන්තර ක්‍රියාසි 11යි ඊට පස්සේ රූපාන්තර ක්‍රියාසි 5යි එතකොට 11යි 5යි 16යි 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 රූපාන්තර 4යි 16යි 4යි 20යි අන්න 20 මේකයි පොළුවේ තිබුණා නම් මතක් වෙනවා අපි කිව්වා කාමාවචර කාමාවචර 54නේ කාමාවචර 54යි රූපාවචර 15යි රූපාවචර 12 මොකද වෙන්නේ හරි කාමාවචර 54 අසුතරට බෙදාගත්තා අකුසල් 12යි අකුසල් 12යි අහේතුක 18යි අහේතුක 29යි කාමසෝමන 34යි 34යි අකුසල් 34යි රූපාවචර කුසල් 5යි විපාක 5යි ක්‍රියා 5යි ඊට පස්සේ රූපාවචර කුසල් 4යි විපාක 4යි ක්‍රියා 4යි ඊට පස්සේ අකුසල් අකුසල ඒ විදිහට වැටෙන්නේ අහේතුක තුන අහේතු අහේතුක අකුසල විපාක සිත් 7යි 7යි අහේතුක කුසල විපාක සිත් 8යි 8යි අහේතුක ක්‍රියා සිත් 3 ඊපස්සේ කාමසෝම 24 ඔව් කුසල 8යි විපාක 8යි ක්‍රියා 8යි ඔකට කියන්නේ හරි දැන් බලමු දැන් ලෞකික සිත් 81 තමයි මේ තියෙන්නේ මොකද මේ ටික 54යි 15යි 12යි කියනවා 81 ආවා මෙන්න ලෞකික සිත් 81 හරිනේ ඊට පස්සේ ඒක හරි ඊට පස්සේ ලෞකික කුසල සිත් 14 ලෞකික කුසල සිත් මේ ඔක්කොම ලෞකික සිත්
මේක කියල තිබෙන්නේ කාමක සිත්ති. ඒතර කුසල් සිත් කියන එක නෑ බලන්න. ඒතර මෙතන මෙතන කුසල් සිත් 8යි. 8යි මෙතන 5යි 13යි. 13යි. 13යි මෙතන 4යි 17යි. අන්න 17යි කියලා ලෞකික විපාක සිත් 32යි. ලෞකික විපාක සිත් 32 තමයි. මෙන්න මෙතන විපාක සිත් 7ක් කියනවා. 7යි මෙතන 8යි 15යි. මෙතන 5යි 20යි. 20යි 4යි 34. මෙතන මෙතන ආවේ මේ දැන් මෙතන විපාක 7යි මෙතන 15යි. මෙතන 8යි 23යි 23යි 5යි 28යි මෙතන 4යි 6යි. තව 28යි 28යි 4යි 31යි හරි 31යි. ඊළඟට ක්‍රියාසිත 20යි. ක්‍රියාසිත 20 මෙතන ක්‍රියාසිත 3යි. මෙතන ආයතන සිත් 18 ආයතන ක්‍රියාසිත 3ක් තියෙනවා. මෙතන ක්‍රියාසිත 8යි 11යි 11යි මෙතන 5යි 16යි 16යි 4යි 30 30 හරි ඒක තමයි කියන්නේ. ලෞකික සිත් 80 සෝමනස්සහගත 31යි අපේක්ෂා සහගත 47යි දෝමනස්සහගත 3යි. මේ ගන්න කියනද්දී සුඛසහගත කාය විඥානේ සෝමනස්ස වලට දුක්ඛසහගත කාය විඥානේ දෝමනස්ස වලට ඇතුළු කොටයි. ඒක නමින් වෙනවා සෝමනස්ස දෝමනස්ස කියලා. ඒක මේ වේදනාත්මක වෙන්නේ කිච්චරම දුක් වැඩගත්කමක් නැහැ. අපි ප්‍රශ්න ටික බලමු. අරූපාවක විපාකයයි කියන්නේ කෙමෙතු සිත්තරද? අරූපාවචක විපාකය යයි කියන්නේ කෙබඳු සිත්වලටද? ඒ කියන්නේ මොකද මේ? අහන්නකට හරියට පැහැදිලි නැහැ. අරූපාවචක විපාකයෙන් කියන්නේ අර ආකාසාචක විපාක සිත් පංච මධ්‍යාන සිත් දිනු කරන අරූපාවචක කුසල් සිත් ඇති වෙනවා. ඒ කුසල් සිත් දිනු කරාට පස්සේ ඒක නිසා ඉදිරි චිත්ත සංතානයේ උපදින සිත් වල තමයි විපාක සිත් කියලා කියන්නේ. ඒක අරූපාවචක සිත් කියලා කිව්වේ අරූපාවචක කුසල් සිත් වල විපාක. ඒක වෙන දෙයක් නෙමෙයි. මේක පැහැදිලි නැහැ. රූපකයක් නැතිව සිත් පැවතී හැක්කේ කෙසේද? ඒ සිතේ ආභාවය සිතේ උසස් බව නිසා නෑ. දුර්වල සිත්වල සිත දුර්වල නම් රූපකයක් නැතුව සිත පවතින්න බෑ. අපේ සිත පවතින්න බෑ කයක් නැතුව, රූප නැතුව. අපේ සිත පවතින්න රූපය මත තමයි කයක් මත තියෙන්නේ. දැන් ඒ වෙයි කියන සිතේ ප්‍රබලතාවය නිසා සිත තනියම කියන්න පුළුවන් රූපය නැතුව. ඒක තමයි මෙයා. රූපයක් නැති ආත්මභාවය හොදවන්නේ මක් නිසාද? බද රූපේ තමයි දුක ගෙනත් දෙන්නේ. රූපේ ලෙඩ වෙනවා, රූපේ පවත්තන තව තවත් ආහාර බතක් අපි කියන පාන් සහ බතක් පාන් සහ කේක් වගේ ඒකෙම තියෙනවා. මේක පවත්තන නැති එක අරූප ඥාන කරන්නේ නිරෝධ සමාපත්තිය සම්බන්ධයි. මොකද සෝයක් ලබනවා. ඒකේ සිත නැති වුණා. ඇත්තම මේ සිත නිරුද්ධ වුණාට පස්සේ සම්පූර්ණ නිවන කියන එක එන්නේ. ඉවර කෙනෙක් ඉන්නේ අපිට ආහත් භවයේදී ලැබෙන්නේ කෙලෙස් නැතිවීමක් වෙන්නේ. සම්පූර්ණ අපි බලාපොරොත්තු වෙන සම්පූර්ණ සදා සෝය ලැබෙන්නේ නිවන. ඉවර කෙනෙක් කියුවේ පරිනිර්වාණය පස්සේ නේද? අපි අරහත්ත්වය ලබලා ඉතින් රහත් වෙලා ඉඳලා ඒ තාම දුක තියෙනවා. තාම දුක තියෙනවා. පරිනිර්වාණය වලට තමයි යන නිවන කියන්නේ. අපි කිය අපි බලාපොරොත්තු වෙන සදා ප්‍රධානාන්දික නිවනටපත් වෙනවා. එතකොට මේ සිතේ සිත තියෙනකොට තාම දුකයි. සිත ක්‍රියාකයන්ේ තාම දුකේ. තාම දුකේ නෝ. එතකොට යම් කිසි කාලයක් උන්වහන්සේලා මේ සුවය පිළිඳ සිත නවත් කරනවා. ඒ සිත නවත්තන්න නිරෝධ සමාපත්තිය සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙනවා රූප ධ්‍යාන ටික වඩලා
අරූපදයන් පටල තමයි ඊළඟ සම්බුද්ධ සම්බුද්ධ. අන්න ඒක නිසා රහතන් වහන්සේලා මේ අරූප අරූපදයන් වඩන. එතින් තමයි ප්‍රියසිත එන්නේ. ඒක හැම රහතන් වහන්සේ කෙනෙකුට පුළුවන් ඊළඟ සම්බුද්ධ සම්බුද්ධ. එම රූපේ ඇයි? ශුෂ්ක විදර්ශක කියලා කිව්වේ මේ ධ්‍යාන මේ අරූප ධ්‍යාන රූප ධ්‍යාන මේ රූප ධ්‍යාන සහ අරූප ධ්‍යාන මේ දියුණු කරලා නැහැ. ඒක සමතේ දියුණු කරලා යම්කම ඒකාගතව කියනවා නම් ආත්ම දර්ශනා භාවනාව කරනවා. නමුත් මේ අපරාධක ලොකු මට්ටමක ධ්‍යාන ඒකාගතාවය අවශ්‍ය නැහැ. විදර්ශනාව කරනවා. ඒතර විදර්ශනා කරලා කෙලෙස් නැසෙයි සහවෝ සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. හැබැයි අර දක්වා ඥාන දක්වා ඒකාග්‍රතාවය දියුණුවෙලා නැහැ. දැන් එතකොට අරදී ප්‍රාත්‍යහාරය ගන්න බෑ. ඒ වගේම නිරෝධ සමපත්ත සම්බන්ධින් නම් බෑ. මොකද නිරෝධ සමපත්ත සම්බන්ධින් නම් මේ රූප ධ්‍යාන සහ අරූප ධ්‍යාන උපත් ගන්න. ඒක උපත් ගන්න බෑ කියන්නේ නිරෝධ සමපත්ත සම්බන්ධ බෑ. තව හැමෝම හදන වාසියෙන් උදව් නිරෝධ සමාපත්තිය සමාදින්න බෑ. මේ ඥාන උපත්පතිලා තියෙනවා. උපත්දලා තියෙනවා. ඊළඟට ඒක මතු විදිනවා නැති රාතු අරූප ඥාන උපදවන්නේ කොහකටද? නිරෝධ සමාපත්තිය සමාදින්න. රූපාචර අරූපාචර සිත් 11ම සාධාරණ නම කුමක්ද? රූපාචර අරූපාචර සිත් 11ම සාධාරණ නම මොකද්ද? මහත්කර සිත්. මහත්කර සිත් කියන්නේ මොකක්ද? මහත්කර සිත්. මහත්කර සිත්. රූපාචර සිත් කියන්නේ 15යි අරූපාචර සිත් 12යි කියන්නේ 27යි. මහත්කර සිත් 27යි. ලෞකික කුසල් කොටෙත් කවරුද? ලෞකික කුසල් කුසල් ලෞකික කුසල් අටයි පහයි හතරයි දහයි. මේ උනේ තියෙනවද නේ? ලෞකික කුසල් සි 17යි සතරසෙයි. දැන් ලෞකික විපාක පොතේ 32යි. අපි ඉස්සර ගණන් කරන්නේ 32යි. ක්‍රියාසිත පොතේ 30යි. 30යි. ඉතින් අපි මේ ගත්තා. හරි. මේ පාඩම අවසන්. ඒ කියන්නේ තව පැහැදිලි වීමක් අවශ්‍යද? දැන් අපි අද පාඩම අවසන් කරමු. ඊළඟ අපි කියන්නේ 60 දෙවෙනි පිටුව 17 වන පාඩම ලෝකෝත්තර සිතකට අපි ගන්න තියෙනවා. අපි දැන් කරන්නේ අපි පත්තිදානනේ. පත්තිදාන ලාපත්තන් මොදනා දෙකම යනවා. ඒක මේ කරන දේවා මේ දස පුණ්‍යක් ක්‍රියාවලයි තියෙනවා. මේ අපි මෙතන කියනවා දානේ තියෙනවද? සීලේ තියෙනවා. භාවනාව යම් මට්ටමකට තියෙනවා. එතකොට අපචාය අපචාය කියන එක ඔව් ඒක පැහැදිලිව තමයි මට්ටමකට ගන්න පුළුවන්. එතකොට අපි වෙයවච්ච ඒකවතාවක් තියෙනවා. ඊට පස්සේ පත්ති දාන තියෙනවා. පත්තානෝදනා තියෙනවා. ධර්මශ්‍රවණ ධර්මදේශන තියෙනවා. විද්‍යුත්කම් තියෙනවා. දැන් අපි මගහැරුණා මගහැරෙන්නේ දෙකක් නේද? අපචායන දෙයාවක් කියන්නේ. ඒතකොට
දස පුණ්‍යක්‍රියාවලි අටක් අටක් තියෙනවා නේද? ඉතින් රක් ඒක වටිනා නේද? හරි. සාදු 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 අපි මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනාව තපසීල දිනා අත්පත් කරගත් සීල කුසලකර්මය තපසීල දිනා නම් මේ විකේත නම් මේ සීල දිනා කරනපත් පිළිවා අත්පත් වීමෙන් මේ සීල දිනාම මේ කැමති බෝධියකින් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට වාසනාව ලැබේවා. ඒ වගේම අභිචීසර බවාග්ගේ දක්වා යම් පින්කම් කෙනෙක් සිටිනා මේ සියලු දෙනා කමී පින්න මොනවා නම් එක්ක මොනවා නම් කියන ඒ සියලු දෙනා කැමති ලෝකෙකින් අමමහ නිවන් කරා ගැනීම සඳහා මේ පින මේ පුස්තකාලයේ හේතු වේවා වාසනා වේවා. ඒ වගේම අප සියලු දෙනාටම මේ අත්පත් කරගත් සියලු පුස්තකාලය අප සියලු දෙනා කැමති ගෝධියකින් නිර්වාණ සම්පත් ලබා ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.